නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සඟරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සංයුත්ත නිකාය දරාගෙන අපට දායාද කළ පින්වත් මහා කස්සප මහරහතන් වහන්සේ වරා ප්‍රමුඛ මහා සංඝරුවනට මාගේ නමස්කාරය වේවා. ලක්දිවට බුදුසසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපගේ පරම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායු සම්පත්තියම උදා වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දින ආයතන කුසල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 85 වන ජන්මදිනය සමරන සිසිල් සුවානි ස්වාමිපුරුෂයාට සෙත් පැතීම පිණිස ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකා පින්වත් කමලා රන්දෙනිය බිරිඳ ඇතුළු දූ දරුවන් විසින්. 85 වන ජන්මදිනයේ සමරන සිසිල් සුවානි ස්වාමිපුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ පැතීම පිණිසත් මේ ගෞතම බුදුසසුනේ දීම ධර්මාවබෝධය කිරීමේ වාසනාව ලැබීම පිණිසත් තමයි මේ පින්කමේ දායකත්වය දරන්නේ. සෑම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සදහැවත් වාසනාවන්ත පින්වත්නි, අපි දන්නවා මේ මනුස්ස ජීවිතයක් ලැබීම හෝ දිව්‍ය ජීවිතයක් ලැබීම හෝ බ්‍රහ්ම ජීවිතයක් ලැබීම හෝ සතරාපායේ ඉපදීම හෝ කොතනට ඒ කාරණාව සිද්ධ වුණත් වන්නේ උප්පත්තියක්. ඒ කියන්නේ ඉපදීමක් තමයි වෙන්නේ. සමහර ඉපදීම් සුබදායකයි, සමහර ඉපදීම් අසුබදායකයි. නිරේ ඉපදීම අන්ත දුකක්, තිරිසන් ලෝකයේ ඉපදීම මහා දුකක්, පෙරේත ලෝකයේ ඉපදීම මහා දුකක්, අසුරකාය ඉපදීම මහා දුකක්. හැබැයි මනුස්ස ලෝකයක ඉපදීම සහනශීලී බවක් සහිතව දුක් විඳින ජීවිතයක්. දිව්‍ය ලෝකයේ සමස්ත සැප විඳින ජීවිතයක්. බ්‍රහ්ම ලෝකයේ සැප විඳින ජීවිතයක්. එතකොට අපිට මේ ඒ තැන්වල මාරු වෙවි. කලින් කලට උපදීම සිද්ධ වෙන්නේ අපි විසින් සිදු කරන කුසලා කුසල කර්මානුවයි. පින්වත්නි, බුදු කෙනෙක් පහළ වුණේ නැත්තම් මේ කතන්දරේ අපි කිසිසේත්ම දන්නේ නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙකුගේ පහළ වීම ඒ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් බව තේරෙන්නේ මේ වැහිලා තියෙන, ඒ කියන්නේ අඳුරු වළාපටලයකින් වැහිලා තියෙන මේ කතන්දරේ ඉස්මතු කිරීමේ එකම හැකියාව තියෙන, ඉස්මතු කරන්න පුළුවන් එකම උත්තමය බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ පහළ වුණේ නැත්තම් අපි දන්නවද අපි නිරේ ඉපදිලා හිටියා කියලා? නිරයක් තියෙනවා කියලා දන්නවද? පෙරේත ලෝක කියලා જાතියක් තියෙනවා කියලා දන්නවද? අසුරකාය කියලා එකක් තියෙනවා කියලා දන්නවද? දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා දන්නවද? අපිම තමයි කැරකි කැරකි මේ හැමතැනම උපදින්නේ කියලා අපි දන්නවද? අපි එතකොට හිතාගෙන ඉන්නේ බල්ලෝ බලල්ලෝ ආදී තිරිසන් සත්තු ඒගොල්ලෝ වෙනම දිගටම එහෙම විදියට යන අය, අපි මිනිස්සුයෝ. ඔන්න ඔහොම තමයි අපි හිතන්නේ. පේන්නේ නැති අය ගැන දන්නෙත් නැහැ. ඒ කියන්නේ පේන්නේ නැති පෙරේත ලෝක, යක්ෂ ලෝක, නාග ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඒවා පිළිගන්නෙම නැහැ. එතකොට මේ යුගයේදී අපිට තේරෙනවා මෙවැනි උදාරතර ධර්මයක් තිබිලත් මිත්‍යා දෘෂ්ටික මත පල කරමින් බොරු කියන
කී දෙනෙක් මේ සමාජයේ ඉන්නවද? එතකොට මේ බුදු කෙනෙකුගේ ධර්මයේ තිබිලා බැරි වෙලාවකත් බුදු කෙනෙක් ලෝකයට පහළ වුණ නැත්තම් මොනතරම් අවාසනාවන්ත තත්ත්වයකට ලක් වෙයිද? අපි කොච්චර වාසනාවන්තයිද බුදු කෙනෙක්ගේ සරණ ලබන්න, බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ උපදින්න, ඒ ධර්මයේ ඉගෙන ගන්න, ඒ ධර්මයේ දැනගන්න, ඒ ධර්මයේ පරිශීලනය කරන්න, ඒ ධර්මයේ අන් අයට කියලා දෙන්න, ඒ ධර්මයේ තුලින් ලෝකේ අවබෝධ කරගන්න අපි කොච්චර වාසනාවන්තයිද? එතකොට මේ අඳුර, ඒ ඝනාන්ධකාරය තියෙන කාලෙක ලෝකෙ ඉපදුනා නම් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉපදුනා, කෑව බිව්ව, මැරිලා ගියා, සතර අපායට ගියා. දැන් අපි අඩුම තරමින් සතර අපායෙන් මිදෙන්න සෑහෙන උත්සාහයක් දරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසයි. එතකොට පින්වත්නි, අද ඒ ආයතන කුසල වැඩසටහන තුලින් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තවත් උදාර දේශනාවක්. දැන් කලින් අපි ඉගෙනගත්ත සක්කපඤ්ඤ සූත්‍රය. ඊට පස්සේ අපිට තියෙනවා මේ තවත් දේශනාවක්. ඒ තමයි විශේෂයෙන්ම පංචසික පඤ්ඤ සූත්‍රය. මොකද්ද? පංචසික පඤ්ඤ සූත්‍රය. ඒ සූත්‍රයත් සක්කපඤ්ඤ සූත්‍රය හා සමානවම තිබෙන නිසා මම කල්පනා කරා අද ඔබට කියලා දෙන්න ඕන කියලා සාරිපුත්ත සද්දි විහාරික සූත්‍රය. මොකද්ද? සාරිපුත්ත සද්දි විහාරික සූත්‍රය. ඒ සැරියුත් තෙරුන් ළඟ වැඩවිසූ භික්ෂුවක් අරබයා තමයි මේ දේශනා වෙන්නේ. එතකොට ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනයේ නම් වූ අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ. එදා එක්තරා භික්ෂුවක් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට පැමිණුණා. පැමිණිලා උන්වහන්සේ සමග සතුටු වෙලා පිළිසඳර කතා කරලා එකත් පස්ස වාඩි වුණා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ උන්වහන්සේට මෙහෙම සැලකර සිටියා. මොකද්ද මේ දැන් සද්දි විහාරික කියලා අපි මෙතෙන්දී අදහස් කරන්නේ සැරියුත් තෙරුන් වහන්සේ වැඩ සිටි විහාරයේම වැඩ සිටියා කියන එක. ඒ භික්ෂුවක් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට දැන් මේ ඇත්තටම ප්‍රශ්නයක් අහනවට වඩා මෙතන වෙන්නේ ඒ භික්ෂුව, ඒ සද්දි විහාරික භික්ෂුව ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා ලාමක වූ ගිහි බවට පත් වෙලා තියෙනවා. දැන් බලන්න ඒ කාලේ ඒ විදිහේ සිදුවීම් සිදුවෙලා තියෙනවා. මේ කාලේ සමහර අය මට හම්බෙලා තියෙනවා පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ ගිහි බවට පත් වුණා කියලා මහා සංඝරුවන කෙරෙහි කලකිරිලා ඉන්න අය මට හම්බෙලා තියෙනවා. දැන් මෙතන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටි විහාරයේ හිටපු භික්ෂුවක් තමයි මේ සිවුරු ඇත්දැරලා ගිහිල්ලා තියෙන්නේ. ඒවං හේතං ආවුසෝ හෝති ඉන්ද්‍රියේසු අගුත්තද්වාරස්ස භෝජනේසු අමත්තඤුනෝ ජාගාරියං අනනු යුත්තස්ස. එතකොට උන්වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතනි ඕකම තමයි කියනවා. ඇස් කන් ආදී මේ ඉන්ද්‍රියන් අකුසලයෙන් වැළැක්වේ නැත්තං, එහෙම වළක්වාගත්තු නැති දොරටු තියෙනවනම්, ඒ වගේම භෝජනයේ අර්ථය දන්නේ නැත්තං, දානි ගැනීමේ අර්ථය දන්නේ නැත්තං, නිදිවරාගෙන භාවනා කරන්නේ නැත්තම් ওই විදිහට තමයි කියනවා වෙන්නේ. එතකොට ඇස්කන් නාසා දිව කය මනස ආදී මේ ආයතන ටික අකුසලයෙන් වළක්ව ගත්තේ නැත්තම්, ඒ වගේම භෝජනයේ අර්ථය දන්නේ නැත්තම්, ඇයි අපි දානි වළඳන්නේ කියන ඒ අර්ථය දන්නේ නැත්තම්, ඒ වගේම නිදිවරමින් භාවනා කරන්නේ නැත්තම් අන්න ඒ කෙනෙකුට මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. සිවුරු අත්හැරලා යන්න වෙන්න පුළුවන්. සෝ වතාවුසෝ බික්කු ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ භෝජනේ අමත්තඤ්ඤු ජාගරියං අනනු යුත්තෝ යාව ජීවං පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං සන්තා නේස්ස තීති නේතං ඨානං විජ්ජති. එතකොට උන්වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතුනි, ඇස්කන්නාදී ඉන්ද්‍රියන් අකුසලයෙන් වලක් නැති දොරටු තියෙනකොට, ගන්නා භෝජනයේ අර්ථය නොදන්නකොට, නිදිවරමින් භාවනා නොකරනකොට, ඒ භික්ෂුව ජීවිතාන්තයේ දක්වා පිරිපුන් පිරිසිදු බඹසර ඒකාන්තයෙන්ම නොසිඳ
රකින්නවා කියන කරුණ සිදුවෙන දෙයක් නම් නොවේයි කියනවා. එතකොට දැක්කනේ වෙන වැඩි ඉන්ද්‍රියන් අකුසලයෙන් වළක්වා ගන්න නැත්නම් භෝජනයේ අර්ථය දැනගන්නේ නැත්නම් නිදිවරමින් භාවනා කරන්නේ නැත්නම් ඒ භික්ෂුව ජීවිතාන්තය දක්වා පරිපූර්ණ වූ පිරිසුදු වූ බ්‍රහ්මචාරී ජීවිතයක් එහෙම නැත්නම් ඒකාන්තයෙන්ම නොසිඳ ඒ බ්‍රහ්මචාරී ජීවිතයකට යනවා කියන කරුණ සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියනවා. හැබැයි යම් භික්ෂුවක් අස්කන්නාදී ඉන්ද්‍රියන් අකුසලයෙන් වැළැක්වූ දොරටු තියාගෙන ඒ කියන්නේ අකුසලයෙන් වළක්වලා තියෙනවා. ඇස වළක්වලා, කන වළක්වලා, නාසය වළක්වලා, දිව වළක්වලා, කය වළක්වලා මොහොගින්ද අකුසලයෙන්. දැන් ඒ දොරටුව අකුසලයෙන් වළක්වලා තියෙනවා. ඇස කියන දොරටුව, කන කියන දොරටුව, නාසය කියන දොරටුව, දිව කියන දොරටුව, කය කියන දොරටුව, මනස කියන දොරටුව. ඊළඟට ගන්නා වූ භෝජනේ කෑමවල දානෙහි අර්ථය දන්නවා. ඇයි අපි දානි ගන්නෙ කියලා. ඊළඟට නිදිවරමින් භාවනා කරනවා. ආන්නේ භික්ෂුව නම් ජීවිතාන්තය දක්වා පරිපූර්ණ වූ පිරිසුදු බඹසර ඒකාන්තයෙන්ම සිඳින් නැතුව කඩා ගන්න නැතුව රකින්නවා කියන එක නම් සිදුවන දෙයක්මයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. කතංචාවුසෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. එතකොට උන්වහන්සේ අහනවා ආයුෂ්මතුනි මේ අකුසලයෙන් වැළක්වූ දොරටු ඇති ඉන්ද්‍රියන් තුල ඉන්නේ කොහොමද? නැත්තම් මේ ඉන්ද්‍රියන් තියෙනවනේ ඒව අකුසලයෙන් වළක්වලා තියාගන්නේ කොහොමද? ඉදාවුසෝ බික්කු චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්කුන්ද්‍රියන් අසංවතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස වේයුං තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කුන්ද්‍රියන් චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. එතකොට ලේසි වෙන්නේ නැහැ පින්නත්නි, පුදුමාකාර විදිහේ සංවරයක් හදන්න ඕන. මේක ලේසි එකක් නෙමෙයි. දැන් බලන්න මේ විදිහට කියන විදිහේ අකුසලයෙන් වැළක්වූ දොරටු ඇති ඉන්ද්‍රියක් තුල ඉන්නේ කොහොමද? මෙහිදී භික්ෂුව ඇසින් රූප දැකලා නිමිති ගන්නේ නැහැ. රූප දැකලා නිමිති ගන්න නැහැ. දැන් අපි කියමුකෝ මේ එකපාරට කෙනෙකුට මේ පිරිමි කෙනෙකුට කාන්තා රූපයක් දකින්න ලැබෙනවා. සමහරලාට එයාට නිමිති දැන් මූණ, කොණ්ඩේ, ඇඳන් හිටපු ඇඳුම මේ වගේ දේවල් එයාට මතක හිටිනවා. දැන් මෙතෙන්දි කරන්නේ මේ භික්ෂුව එහෙම මෙතෙන්දි කරන්නේ මේ භික්ෂුව කිසිම නිමිත්තක් ගන්න නැහැ. ඒ වගේ ඒ විතරක් නෙමේ නිමිත්තක කොටසක්වත් ගන්නෑ. දැන් අපි කෙනෙක්ව දැක්කට පස්සේ මේ රූපේ මතක හිටිනවනේ. මේ රූපයේ ස්වභාවය මතක හිටිනවනේ. ඇඳන් හිටපු ඇඳුම් මතක හිටිනවනේ. එතකොට කොහොමද නිමිති ගන්නෑ කියන්නේ? එතකොට ඒ නිමිති ගන්න නැතුව ඉන්න ඕන කියලා කියන්නේ. එතකොට නිමිති ගන්නෑ, නිමිත්තක කොටසක්වත් ගන්නෙ නෑ. ඒ වගේ මට්ටමක දිනු වෙච්ච අවස්ථාවක් තමයි අර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අනුරාධපුරයේ පැත්තේ ඉඳලා වැඩම කරගෙන යන වෙලාවක කාන්තාවක් යනවා. තමන්ගේ කාන්තාව ස්වාමියාගෙන් වෙන් වෙලා යනවා තරහා වෙලා. ස්වාමියා කාන්තාවගේ පස්සෙන් එලවගෙන යනවා අල්ලගන්න. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේව මුණ ගැහෙනවා අර ස්වාමියාට. ස්වාමියා අහනවා භික්ෂුන් වහන්සේගෙන් ස්වාමීනි මේ පැත්තට කාන්තාවක් ගියාද කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා කාන්තාවක් ගියාද කියලා නම් දන්නේ නැහැ, මේ හරියෙන් ඇටසැකිල්ලක් විරිත්තලා ගියා කියනවා. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ අර කාන්තාවකගේ නිමිත්තක්වත් අරන්නේ නැහැ. අට්ටික සංඥාව තමයි උන්වහන්සේ වඩලා තියෙන්නේ. එතකොට උන්වහන්සේට වැඩියම පෙනිලා තියෙන්නේ මේ සම්පූර්ණ ඇටසැකිල්ල පෙනිලා තියෙන්නේ. දැන් දැක්කද මේ කොච්චර දියුණුවකටපත් වෙච්ච මනසක්ද? දැන් මේ අපේ ස්වභාවය තමයි මෙතෙන්දි කියවෙන්නේ, සාමාන්‍ය ස්වභාවය. එතකොට දැන් ඇත්තටම නිමිති ගන්නෙ නැත්තම්, නිමිත්තක කොටසක්වත් යන්නේ නැත්තම් ඒ එතකොට මොකද වෙන්නේ? ඇස නැමැති ඉන්ද්‍රිය දැන් ඒ නිමිති ගත්තොත් අසංවරව වාසය කරන්න වෙනවා. එතකොට දැඩි ලෝභයයි, දොම්නසයි, පාපී අකුසල් ඇති වෙලා අරුබුදයන් හට ගන්නවා නම්
එහි සංවරය පිණිස පිළිපදිනවා. නැ ඒ කියන දැන් නිමිති ගන්නෙත් නෑ, නිමිත්තක කොටසක් වජ්ජන්නේ. ඒ වගේම අර අසංවරව වාසය කරනකොට දැඩි ලෝභය, දොම්නස, පාපිය කුසල් ඇතිවෙන තත්ත්වයක් තියෙනවා නම් ඒකෙන් මුදවාගෙන සංවරය පිණිස පිළිපදිනවා. ඒ කියන්නේ ඇස රැක ගන්නවා. ඇස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා. ඉතින් මේක ලේසි වැඩක්ද කියලා දැන් ඔය පිංගතුන් කල්පනා කරලා බලන්නකො. ඇස රැක ගන්නවා කියන්නේ, ඇස ආරක්ෂා කරනවා කියන්නේ පුදුමාකාර අමාරු වැඩක් මේ. ඇස සංවර කර ගන්නවා කියන්නේ. එතකොට අන්න එහෙම කරන්න ඕන කියනවා. කනෙන් ශබ්ද අහලා, නාසයේ ගඳ සුවඳ දැනගෙන, ඒ වගේම දිවෙන් රස විඳලා, කයින් පහස ලබලා, මනසින් අරමුණු දැනගෙන ඒවැ නිමිති ගන්න නැහැ කියනවා. නිමිත්තක කොටසක්වත් යන්නේ නැහැ කියනවා. එතකොට යම් ආකාරයකින් මනස ඒ යම් විදියකින් මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභය, දොම්නස, පාපී අකුසල් ඇතිවෙන අර්බුද හට ගන්නවා නම් එහි සංවරය පිණිස පිළිපදිනවා. මනස රැක ගන්නවා. මනස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේවා තුලින් ඒ දකින අරමුණු වල නිමිති ගන්නෑ, නිමිත්තක කොටසක්වත් යන්නේ නැහැ. එහි සංවරය පිණිස කටයුතු කරනවා. ඒ දැඩි ලෝභය, දොම්නස ඇතිවන පාපී අකුසල් ඇතිවන දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ඒ ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේවා රැක ගන්නවා. ඒවයි විශේෂයෙන්ම සංවරය පිණිස කටයුතු කරනවා. ඔය විදියට අකුසලයෙන් වැළැක් වූ දොරටු තියෙන කෙනාට දොරටු ඇති ඉන්ද්‍රියන් තුල තමයි ඉන්නේ. කතංචාවුසෝ භෝජනේ මත්තඤ්ඤු හෝති. ඊළඟට අහනවා මේ භෝජනේ අර්ථය දැනගන්නේ කොහොමද? එතෙන්දි තමයි ඉදාවුසෝ බික්ඛු පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේති. නේවදවාය නමදායන මණ්ඩනායන විභූෂණාය යාවදේ විමස්ස කායස තිතියා යාපනාය විහිංසූ පරතිය බ්‍රහ්ම චරියානු ගහාය. එතකොට දැන් ආහාර ගන්නකොට හොඳ නුවනින්ම විමසල ආහාර ගන්නවා. ඒ කියන්නේ මම මේ දානි වලඳන්නේ ක්‍රීඩා පිණිස ඇඟ ශක්තිමත් කරගන්න නොවේ. ඇඟ හදාගන්ඩ නැතන් ඇඟ හදාගෙන හිතට ගණ්ඩත් එවේ. අඩු තැම් පුරවා ගණ්ඩත් නොවේ. ඇඟ ලස්සනට හදා ගණ්ඩත් නෙවේ. මේ කයේ පැවැත්ම පිණිස විතරයි, යැපීම පිණිස විතරයි, කුසගිනි වෙහෙස නැසීම පිණිස විතරයි, බඹසරට අනුග්‍රහ කිරීම පිණිසයි, ඒකට විතරයි. මේ විදියට පැරණි බඩගිනි වේදනාවත් නැති කරනවා. අලුත් බඩගිනි වේදනාවන් උපදවගන්නේ නෑ. ඒ නිසා ජීවිත යාත්‍රාවත් මේකෙදි සිදුවෙනවා. නිවැරදි බවත් පහසු විහරණයක් තියෙනවා කියලා ඔන්න ඔය විදිහට තමයි වළඳන භෝජනයේ අර්ථය දැනගෙන ඉන්නේ කියලා ඔන්න දේශනා කළා. දැන් අපිට තියෙනවා භික්ෂුන් වහන්සේලාට දානි වළඳීමට පෙර මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේව දවාය කියන මේ කොටස තමයි මේ දේශනාවේදී කියවෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් අහනවා කතං චාවුසෝ ජාගරියං අනුයුත්තෝ හෝති. එතකොට කොහොමද නිදිවරමින් භාවනාවෙන් ඉන්නේ කියලා. ඉදාවුසෝ බික්ඛු දිවසං චංකමේන නිසජ්ජාය අවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති. රත්ත්‍යා පටමන්යාමං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති. ඒ කියන්නේ දවල් දවසේ සක්මන් භාවනාවෙන්, දවල්ට සක්මන් භාවනාවෙන් වාඩි වෙලා නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරගන්නවා. රාත්‍රියේ පළමු යාමේදී සක්මන් භාවනාවෙනුත් වාඩි වෙලත් නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරගන්නවා. එතකොට නීවරණ තියෙනවා, ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. අන්න ඒවට එන්න නොදී ඉතාම හොඳින් ඒ සක්මණින් යුක්තව කාලය ගත කරනවා. ඒ වාඩි වෙලා ඉන්නකොටත් ඒ නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගන්නවා. රෑ මධ්‍යම යාමේදී දකුණු පැත්තට හැරිලා පයෙන් පය මදක් මෑත් වෙන්න තබාගෙන
සිහියෙන් යුක්තව නුවණින් යුක්තව අසවල් වෙලාවට නැගිටිනවා කියන කරුණ මෙනෙහි කරගෙන සිංහ සෙයියාවෙන් සැතපෙනවා. සිංහ සෙයියාව දකුණු ඇලෙන් තමයි සැතපෙන්නේ. රෑ අන්තිම යාමේ පාන්දරින් නැගිටලා සක්මන් භාවනාවෙනුත් වාඩි වෙලා නීවරණයන්ගෙන් සිත පිරිසුදු කරනවා. දැන් පුදුම ආකාරයෙන් අර ජාගරියානු යෝගීතාවය කියලා කියන්නේ නිදි වරාගෙන ධර්මයේ හැසිරෙනවා. එකල ඉතින් භික්ෂුන් වහන්සේලා ඉතාම ගැඹුරින් මේ විදිහට ධර්මයේ හැසිරුණා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතුනි නිදිවරමින් භාවනාවේ දෙන්නේ ඔන්න ඔය විදිහටයි කියනවා. තස්මා තිහාවුසෝ ඒවං සික්කිතබ්බං ඉන්ද්‍රියේසු ගුත්වද්වාරා භවිස්සාම භෝජනේ මත්තඤුනෝ ජාගරියං අනුයුත්තාති ඒවං හිවෝ ආවුසෝ සික්කිතබ්බಂತಿ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතුනි හික්මිය යුත්තේ මෙන්න මේ විදියටයි. අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්‍රියන් තුලයි අපි ඉන්නේ. භෝජනෙහි අර්ථ දැනගෙන වළඳන්නෙත් ඔය විදියටයි. නිදිවරමින් භාවනාවේ දෙන්නෙත් ඔය විදියටයි කියලා අපි හික්මෙන්න ඕන ඔන්න ඔය විදියටයි කියලා මෙන්න මේ දේශනාව සිදු කළා සාරිපුත්ත සද්දි විහාරික සූත්‍රයේ. ඒ නිසා අපිටත් මේ දේශනාවට අනුකූලව කටයුතු කරලා ඉන්ද්‍රියන් ආරක්ෂා කරගෙන ඉන්ද්‍රියන් රැකගෙන ඒ වගේම භෝජනයේ පමණ දැනගෙන නිදිවරාගෙන කටයුතු කරලා මේ සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව උදා වේවා. අද දින ආයතන කුසල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 85 වන ජන්මදිනයේ සමරන සිසිල් සුවානිස් ස්වාමිපුරුෂයාට සෙත් පැතීම පිණිස ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකා පින්වත් කමලා රන්දෙනිය බිරිඳ ඇතුළු දූ දරුවන් විසින්. ඉතින් මේ රැස් කළා වූ පින්වල බලයෙන් 85 වන ජන්මදිනයේ සමරන සිසිල් සුවානි ස්වාමිපුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත්තියම උදා වේවා. මේ ගෞතම බුදුසසුනේදීම ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වේවා. මේ රැස් කළා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් ලෝකයා සම්බුද්ධ ශාසනය සුරකින පින්වත් සක්දෙවිඳුන්ට විස්කන් දේවපුතුට දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙව්මා රජදරුවන්ට ආලවක දෙවියන්ට සෙම්පති දෙවරුන්ට සදෙව්ලෝවාසී දෙවරුන්ට බ්‍රහ්මකායික දෙවරුන්ට සුමන සමන් දෙවියන් කන්දකුමාර දෙවියන් ඇතුළු මේ පින්බීමට අධිපති සීලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් කර ගනිත්වා. විශේෂයෙන්ම පින්කමේ දායකත්වය දැරූ පින්වත් පවුල් ඒ සියලු දෙනාට කමලා රන්දෙනිය බිරිඳ ඇතුළු විශේෂයෙන්ම 85 වන ජන්මදිනයේ සමරන සිසිල් සුවානිස් ස්වාමිපුරුෂයාණන් ඇතුළු පවුලේ සියලු දෙනාටම සිතක් සාන්තියක්ම උදා කරෙත්වා. දෙවියෝ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දිනු කරගෙන අමා මහ නිවනින් සැනසෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනීවා. මේ රැස්කල පින් මිය පරලෝකයේ දෙමාපියන්ටත් සහෝදර සහෝදරියන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භවගාමී ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සියලුම ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ භවගාමී ජීවිත සැපවත් වී සුවපත් වී අමා මහ නිවනින් සැනසෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනාගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකයන්ටත් මේ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ සෑම දෙනාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව භාග්‍ය උදා වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.